සුබ සන්ධ්‍යාවක්. ගෙවුණු දවසේ උණුසුම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරය සිංහ. මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරැකීමට ගෙවුණු වසර තුනේ රජය කැප වුණා. අගමැති කියයි. පසුගිය රජයේ සංවර්ධනය එදා කොමිස් කුට්ටිය අනුව තමයි බොහෝ දෙනා සංවර්ධනය දීතු කරේ රටේ අවශ්‍යතාවයන් වනේ. මිනිපේ සුලිසුලඟින් නිවාස 21කට හානි. පිළිකා ඖෂධ 10ක් හා උපකරණ 25ක මිල අඩු කිරීමේ ගැසට් පත්‍රය ඉදිරි සති දෙක තුල. අයහපත් කාලගුණයට කේරළ ප්‍රාන්තයේ 386ක් බිලි. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර රටේ පුරවැසියන්ට උපරිම බලය ලබා දී ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් සුරැකීමට වත්මන් රජය කැප වී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කෑගල්ල ප්‍රදේශයේ පැවති උත්සව කිහිපයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. ඉඩම් ඔප්පු 10 ලක්ෂයක් ලබා දීමේ ජාතික වැඩසටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙහිදී උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ වත්මන් රජය බෙර නොගසන වැඩ කරන රජයක් බවයි. මේක වැඩ කරන මිනිස්සු ඉන්න ආණ්ඩුවක්. නිකම් බෙර ගහලා නටලා ගෙදර යන ආණ්ඩුවක් නෙමෙයි. කතා කරන්න ඕනේ නැහැ, වැඩියෙන් බෙර ගහන්න නටන්නෙත් නැහැ. දැන් මොකද්ද කරපු වැඩ කටයුතු කියලා පෙන්නන්නේ. ගම්පෙරළිය තියෙනවා, ග්‍රාම ශක්තිය තියෙනවා, එන්ටර්ප්‍රයිස් ලංකා තියෙනවා. හුස්ම අරගෙන අවුරුදු 3යි. අයි බාරගත්තද්දි ආර්ථිකය දිහා බැලුවා නම් ශ්‍රී ලංකාව කියන ලෙඩාට කොහොම හිතුවේ දැන් ජීවිතය සහයෝග දෙන ක්‍රමයකට නැත්නම් ලයිෆ් සපෝට් සිස්ටම් එකකට දාන්න වෙයි කියලා. අපි ලයිෆ් සපෝට් සිස්ටම් එකකට දාන්න නැතුව ඒ වෙනුවට ඉන්ටෙන්සිව් කෑකට දාලා දැන් ඉතින් කොහොම හරි යනවා. මේ කරන්න අපි ඔක්කොම එකතුනේ ඉස්සෙල්ලා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න කියලා. අද අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ආපහු තියෙනවා. ඒකේ ප්‍රයෝජනයක් ගන්නවා, අයුතු ප්‍රයෝජනයක් ගන්නවා. අද මේ රටේ පුරවැසියෙක්ට බලය තියෙනවා කවුද තමන් වෙනුවෙන් පාලනය කරන්න උවමනයි කියලා. හැම පුරවැසියෙක් තියෙනවා තමන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. අපි කිසි විටක ඒ ගැන ප්‍රශ්නයක් ඇති කරේ නැහැ. දැන් ඒ වගේම පළාත් සභා ඡන්දත් තියන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ ඔක්කොම ක්‍රියාත්මක වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් සමහරු කියන මේ ආණ්ඩුව එකට යන්නේ ආණ්ඩුව ගහ ගන්නවා කියලා. මේ පළවෙනි වතාවට ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වෙලා තියෙනවා. ඉතින් මේ දෙක එකට එකතු වුණාම අවුරුදු 40 50ක් ගහගෙන මරාගෙන එක සැරේ ඔක්කොම විස දෙන්නේ නැහැනේ. පාකිස්තානය යන කොහොමද මේ පක්ෂ දෙක එකතු කරගත්තේ කියලා. ආසියාවේ කාටවත් බැරි වෙලා තියෙනවා. මට ඉංගලන්තයේ කෙනෙක් ආවා. මේ ගැන අහලා කිව්වා, hina වෙලා කිව්වා මොකද්ද මේ කියන්නේ? මෙතන කියන්නේ පක්ෂ දෙකක් ඇතුලේ ගහ ගන්න එක. නේ ඇවිල්ලා බලනකොට අපේ කන්සර්ටිව් පක්ෂය කණ්ඩායම් 3ක් ගහ ගන්නවා, කම්කරු පක්ෂය කණ්ඩායම් 3ක් ගහ ගන්නවා. මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික්කය තුල ආරම්භ කිරීමද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සහසක් නිෂ්පාදන ව්‍යාපාරවලින් කෑගල්ල දිස්ත්‍රික්කයේ සමාජ ආර්ථිකය බලකැන්වීමේ මෙහෙයුම යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කාර්යාලය විවෘත කෙරුණේද අග්‍රාමාත්‍යවරයා අතින්. එහි වෙබ් අඩවිය විවෘත කිරීමද මෙහිදී සිදු කෙරුණා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ නව ව්‍යවසායකින්ට ණය ලබා දීම සිදු කෙරුණේද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. පාකිස්ානය සාමය හා සමෘතිය කරාගෙනයාමට එරට නව අග්‍රාමාතවරයා ලෙස තේරීපත් වූ ඉම්රාන් කාන් මහතාට හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ඒ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සුභපැතුම් පණිවුඩයක් නිකුත් කරමිනුයි ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කරන්නේ. පාකිස්ාන නව අග්‍රාමාත්‍ය ඉම්රාන් කාන් මහතාට සිය පාලන කාලය තුළ රට සාමය සමෘද්ධිය කරාගෙනයාමටත් දේශපාලන ස්ථාවරත්වය තහවුරු කිරීමටත් හැකි බව ජනාධීපතිතුමා නිවේදනය සඳහන් කර තිබෙනවා. දෙරට අතර ඇති දිගුකාලීන මිතුදම තවදුරටත් වර්ධනය වනු ඇති. එමෙන්ම ද්විපාර්ශවික සහයෝගීතාව වර්ධනය කිරීමේ ඉඩහසරද විවරවී ඇති බව ජනාධීපතිතුමා පෙන්වා දෙනවා. එමෙන්ම සහයෝගීතාව වර්ධනය කරමින් පාකිස්ානය සම සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ. ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත අතල් බිහාරි වජ්පායි මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි සැබෑ මිතුරෙකු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශෝක පණිවුඩයක් මගින් සඳහන් කර තිබෙනවා. ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි මහතාගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය පළ කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය වෙත පැමිණියා. එහිදී ශෝකය පළ කරමින් සටහනක් තැබීමටද අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා. අමාත්‍ය සාගල රත්නායක මහතා හා ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. අටල් බී වාජ්පායි මහතුමා මම හොඳට දැනගත්තේ 1975. වාජ්පායි මහතුමා හොඳ විදේශ ඇමතිවරයෙක් කියලා අසල්වැසි රටවල් පිළිගත්. එතුමා අපිට අමාරු කාලයක ලංකාව වෙනුවෙන් හැම වෙලෙම කතා කරා. LTT යුද්ධයෙන් අපි යාපනයට පසු බැහැලා හිටියේ. ආර්ථික කඩාවැටලා හිටියා. ඒ වගේ ඒවා දියුණු කරන්නට, හමුදාව පුහුණු කරන්නට එතුමා අපිට ආධාර උපකාර දුන්නා. ඒක නොතිබුණා නම් ඊළඟ පියවර ගන්න අපිට තත්වයක් නැහැ. ඉතින් එතුමා ලංකාව ගැන විශාල උනන්දුවක් දැක්කේ පුද්ගලයෙක්. එතුමා ඉන්දියාවට කරපු සේවය විශේෂයෙන්ම අමතක කරන්න බෑ. ඒ නිසා ඒ යුගයේ ශ්‍රේෂ්ඨ අගමැතිවරයෙක් හැටියට සැලකෙනවා. අටල් බිහාරි වාජ්පායි ගරු අග්‍රාමාත්‍යතුමා හමු වෙන්න මට අවස්ථාවක් ලැබුණා. මම නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට කටයුතු කරද්දී. ඒ හමු වෙච්ච අවස්ථාවේ එතුමා කතා කරේ ශ්‍රී ලංකාවේ දියුණුව ගැන. නවීන ඉන්දියාවට නායකත්වය දීලා ශ්‍රී ලංකාවත් ඒ සමග ගෙනියන්න එතුමාගේ කැමැත්ත තිබ්බා. එතුමා නිහතමානී නායකයෙක්, ඒ වගේම අවංක නායකයෙක්. ශ්‍රී ලංකාව දිහා බැලුවේ ඒ අවංකත්වයෙන්ම තමයි. එතුමාගේ අභාවය පිළිබඳව අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. පසුගිය පාලන සමයේදී සංවර්ධන කටයුතු සිදු කෙරුණේ රටේ අවශ්‍යතාවට නොව කොමිස් මුදලට බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. ජනතා අවශ්‍යතා හඳුනාගත් යහපාලන රජය රට තුළ මේ වන විට සංවර්ධන සංග්‍රාමයක් ක්‍රියාත්මක කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. පසුගිය ආණ්ඩුව තියෙන කාලේ මම හම්බන්තොට හරියදී මං දවල් කෑමට අර බත් කඩේක නැවතුවා. ඒ අයිතිකාරය ඇවිල්ලා කෑම වෙදෙන ගමන් මට පෙන්නුවා ඊට පොඩ්ඩක් එහා ඇමරිකාවවත් නැති විදිහ අර අලුත් මහා මාර්ගයක් ඉදි කළා තිබුණා. කෝටි ප්‍රබෝටි ගණන් වියදම් කළා. පැයකට වාහන දෙකක්වත් යන්නේ නැති පාරක් මේ හම්බන්තොට මේගොල්ලන් ඉදි කරගත්තත් ඒ මුදලෙන් 9ක් වියදම් කළා. අපේ මේ වැව හදලා දුන්න නම් අද අපිට මේ නියංගය දරා ගන්න තිබුණා. ඕනෝකයි වෙනස. එදා කොමිස් කුට්ටිය අනුව තමයි බොහෝ දෙනා සංවර්ධනය තීන්දුව කරේ. රටේ අවශ්‍යතාවය අනුව නෙමෙයි. අපි තමයි අධිවේගී මාර්ගයට දකුණේ මුල්ගල් දිව්වේ මමයි ෆෞසි ඇමතුමයි ඒක විවෘත කරන්න දවසට ඉස්සෙල්ලා දවසේ රාත්‍රියේ කොළඹින් ආපු පිරිසක් මගේ නමයි ෆෞසි ඇමතුමාගේ නමයි චන්ද්‍රිකා ජනාධිපතිතුමියගේ නමයි තිබුණේ ස්මාරකය ගුල්ලලා ගඟට විසිකර. ඔන්න ඒගොල්ලන්ගේ සංවර්ධන ගම්පෙරළි සංවර්ධන වැඩසටහනේ මාතර දිස්ත්‍රික්කයේ පළමු වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. මේ යටතේ මඩිහමුදුන් ඇල සංවර්ධනය සඳහා වැය කිරීම මුදල රුපියල් මිලියන 3.5ක් ඉදිරි මාස 4 තුළ එහි වැඩ කටයුතු අවසන් කිරීමට නියමිතයි. ගම්පෙරළි ජාතික වැඩසටහන මේ වන විට දැවැන්ත සංවර්ධන පෙරළියකට අවතීර්ණ වී තිබෙනවා. ඒ යටතේ ග්‍රාමීය සංවර්ධනයට මුල් තැන දෙමින් ජනතාවට ප්‍රතිලාභ හිමි කර දීම අපේක්ෂාවක්. මුළු ලංකා පුරාම මේ ගම්පෙරළිය යටතේ මේ වෙනකොටත් පාරවල් 8196ක් හදන්න අපි පටන් අරන් තියෙනවා. අපේ ඉලක්කය තියෙන්නේ අත වශයෙන්ම ඉනවුරුද්දේ අන්තිම වෙනකොට ගම් ඇතුලේ තියෙන පාරවලුත් ඉතාමත්ම ඉහළ මට්ටමකට පවත්වාගෙන යෑමයි මේ තුලින් අපි අදහස් කරන්නේ. අපිට දැනගන්න ලැබුණා ලංකාවේ ඉස්කෝල 10 ගණක් තියෙනවායි කියලා. ටොයිලට් එකක්වත් නැති ඉස්කෝල තියෙනවා. අනේවා අපි හඳුනාගෙන හැම සනීප ආරක්ෂක කටයුත්තකටම අපි ලක්ෂ 10ක් එතනත් වෙන් කරලා තියෙනවා. අද අපි මුදල් යොදවන්නේ ගමට. ගම හදලා රටේ ආර්ථික සංවර්ධනයට එකතු කිරීමයි අපේ ආර්ථික සැලසුම. මේ අතර ගම්පෙරළි වැඩසටහන යටතේ තල්පාවිල කුමල්ගම වැවේ පිටවාන ඇල සංවර්ධන කටයුතුද අද ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් 1976 වසරේ ඉදි කෙරුණු වැව මෙතෙක් කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් නොවීමෙන් ගොවි ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දුන්නා. अवरुदू हाथली है सीट में अलब्याम प्रतिसं करने करलने है मैं पालेवेनी माता बतामाय मेवेनी देयक मैं गांव में पालात सीधा उन्हें मैं केवल गोड़ा कड़ागर की हिंदुआ के तीनों ध्यान टा मैं प्रतिभ्याम में आने का अपने गोड़ा प्रयोजन प्रतिभाजन वेंकरले मैं करने वाले इतामत होंदा काटे युद्धा वत्म राज्य පිරිසිදු අවංක ජනතා සේවයක නිරත වෙමින් ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සමන්මල්ගම උදාගම්මානයේ ජනතා ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. සූර්ය වැව වේරියකම් ප්‍රදේශයේදී කෙරුණු සමන්මල්ගම උදාගම්මානයේ නිවාස 26කින් සමන්විතයි. ඒ සඳහා වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 213ක්. යලි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියටපත් කෙරුණු 108 වන උදාගම්මානයේ මෙයයි. වෙසිරි නිවාසනාය ප්‍රදානය ඇතුළු වැඩසටහන් කිහිපයක්ද මීට සමකාමීව ක්‍රියාත්මක කෙරුණා. දැන් රටේ ජනතාවට තීන්දුව తీරන ගන්න කාලය ඇවිල්ලා තියෙනවා. තමුන්නාන්සලාට ගසා කෑම අවශ්‍යද? පෞල්වාදය අවශ්‍යද? හොරකමට, වංචාවට, කොමිස් මුදලට මුල් තැන දෙන්න අවශ්‍යද? මම කියනවා රතු පළසක් එලලා මම ඔබලට සහයෝගය දෙන්නම් පොහොට්ටුවට කතිර ගහ. අපිට කතිර ගහලා ඕව බලාපොරොත්තු වෙන්න බෑ. අපි කරන්නේ පිරිසිදු ජනතා සේවාව. අපි කරන්නේ අවංක ජනතා සේවාව. ප්‍රතිලාභියා ඉන්නේ එකම එක්කෙනයි. ඒ කවුද? මේ රටේ ජනතාව. පවුලේ සමාජිකයෝ නෙවෙයි. පවුල් සංස්ථාව නෙවෙයි. තමුන්නාන්සෙලටයි අපි සලකන්නේ. පොඩි නීහෙටයි අපි සලකන්නේ. රෙද්ද ගැනීම සර්වශාන්ත කඳින සාමාන්‍ය ජනතාවටයි අපි සලකන්නේ. පිළිකා ඖෂධ 10ක් සහ උපකරණ 25ක මිල අඩු කිරීමේ ගැසට් පත්‍රය ඉදිරි සති 2 තුල නිකුත් කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. මේ වන විටත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පහසුකම් රසක් ජනතාවට ලබා දීමට රාජ්‍ය පියවරගෙන තිබෙනවා. පිළිකා ඖෂධ මිල අඩු කිරීමද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තවත් සුවිශේෂී සංදිස්ථානයක් වනු ඇතේ. යහපාලන රාජ්‍ය සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පුළුල් පරිවර්තනයක් සිදු කර තිබෙනවා. අත්‍යවශ්‍ය ඖෂධ 48ක මිල අඩු කිරීමට රාජ්‍ය 2016 වසරේදී පියවර ගත්තා. ඒ තුලින් ඖෂධ ඒකාධිකාරය නැති කරමින් අඩු මිලට ඖෂධ ජනතාවට ලබා දීමට හැකියවීම රාජ්‍ය ලැබූ ජයග්‍රහණයක්. ඒ ආකාරයෙන්ම පිළිකා ඖෂධ 10ක සහ උපකරණ මිල අඩු කිරීමට රාජ්‍ය පියවරගෙන තිබෙනවා. පිළිකා ඖෂධ වලින් 95%ක් මිලදී ගනු ලබන්නේ රජය මගිනුයි. පෞද්ගලික අංශයේ මිලදී ගන්නේ 5% වැනි අඩු ප්‍රතිශතයක්. පිළිකා ඖෂධ මිල අධික වීමට හේතුවයි. ඒ හේතුවෙන් පිළිකා ඖෂධ මිලදී ගැනීමේ හැකියාවක්ද රෝගීන්ට නැහැ. ඖෂධ ආනයනය සඳහා රජය වසරකට රුපියල් බිලියන 7කට අධික මුදලක් වැය කරනවා. ටැම්සුබා පිළිකා ඖෂධය වත්මන් රජය බලයට පත්වන විට අලෙවි වූයේ රුපියල් 2,80,000කටයි. එය අද වන විට රුපියල් 1,44,000 දක්වා අඩු වී තිබෙනවා. පිළිකා රෝගීන් සඳහා පැවති රුපියල් 15,00ක ප්‍රතිකාර සීමාවද ඉවත් කර තිබෙනවා. එමෙන්ම පිළිකා රෝගියෙකුට ජීවිත කාලය පුරා ප්‍රතිකාර නොමිලේ ලබා ගැනීමට අවශ්‍ය පහසුකම්ද සලසා තිබෙනවා. මෙවැනි වැඩපිළිවෙල තුලින් නිදහස් සෞඛ්‍ය සේවාව බව පවසමින් ඖෂධ සමාගම්වලට මුදල් ගෙවූ කාලය අවසන් කිරීමට යහපාලන රජය ක්‍රියාත්මක වී තිබෙනවා. විපක්ෂ නායක දුර සංදර්ශනය අවසන් වෙමින් පවතිද්දී එකබද්ධ විපක්ෂය යලි සංදර්ශනයකට සූදානම් වනවා. 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව යලි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ හැකියාව පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සූදානම් වීම එහි මූලික පියවරක්. රාජපක්ෂවරුන් පසුගිය කාලය තුල සිදු කර ඇති වංචා දූෂණ වසා ගැනීමට විවිධ අවස්ථාවල ජනමතය වෙනස් කිරීමට කටයුතු කළා. හිටපු ජනාධිපතිවරයා පිළියන්දල පැවති උත්සවයකින් පසු මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයද ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීමේ අවස්ථාවක් විය හැකි. 19 වෙනි ව්‍යවස්ථාවන ඔබතුමාට නැවතත් ඉල්ලන්න පුළුවන් කියලා දැන් මතයක් තියෙනවා. ජනාධිපතිවරණය? නෑ ජනාධිපතිවරණයකට ඉල්ලන්න පුළුවන්. මට නෙවෙයි හිටපු ඕනම කෙනෙකුට. ආරංචියක් තියෙනවා මේ පක්ෂයේ කට්ටිය ශ්‍රේෂ්ඨාධිකරණයේ හරි මේ හොයලා බලනවා කියලා ඔබතුමාටත් ඉදිරිපත් වෙන්න පුළුවන් හැකියාවක් පුළුවන්ද කියලා. ඕ ඒකත් අපි බලනවා. එහෙම වුණොත් හිටපු ජනාධිපතිතුමිය ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එනවා. ඒ වගේම ඔබතුමාත් එනවා. හිටපු දැන් වර්තමාන ජනාධිපතිවරයාත් එයි. කොහොම තරගයක් ඇති වෙයි? නැහැදී මම එනවාද නැද්ද කියන එක පිළිබඳව අපි තීන්දුව කරන්න පස්සේ හැබැයි මේ හැකි පුළුවන්කම අපි ලබා ගන්න ඕන මුලින්. 19 වෙනි සංශෝධනය තිබ්බට മന്ത്രിවරු වැඩි කැමැත්තක් තිබ්බොත් බැරිද? අධිකරණයට ගියොත් බැරිද? ඒ නිසා අපි මහින්ද මහත්තයා තමයි ගේන ජනාධිපති අපේක්ෂකයා. වෙන කවුරුත් නෙවෙයි. GLP මැතිතුමා නීතිය පිළිබඳ මහාචාර්යවරයා වගේම විද්වතෙක්. එක එක අයගේ අදහස් එනකොට තමයි එක වෙලාවකදී කිව්ව අදහසට වඩා වෙනස් අදහසක් එන්න පුළුවන්. දැන් වෙන උපදේශයක් ලැබිලා ඇති. එහෙම තව නීතිඥ පිරිසක් මම දැක්කා හිටපු අගවිනිසුරු තුමා හරේ මේ නීතිය ගැන විවිධ දෘෂ්ටි කෝණ වලින් බලන්න පුළුවන්. ඇතර මහාචාර්යවරයෙක් කියන දේ දේවභාෂිතයෙන්ම වෙන්නේ නැහැ. කෙසේ වෙතත් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු බොහෝ පිරිසක් අදහස් පළ කළා. දෙවතාවක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙලා ජනාධිපති වශයෙන් පත් වූ කෙනෙකුට නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්න බෑ කියන සාවරය තමයි 19 වෙනි සංශෝධනයෙන් අපි ස්ථාපිත කරේ. එතකොට දැන් තියෙන ව්‍යවස්ථාවට අනුව එවන් තුන්වෙනි වරකට හෝ තවත් වරකට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ව්‍යවස්ථාවට අනුකූල නැහැ. පැහැදිලිව 19 වෙනි සංශෝධනයේ තියෙන දෙවරක් ජනාධිපති ධූරයට පත්වෙච්ච කිසි කෙනෙකුට නැවත ජනාධිපති අපේක්ෂකයෙක්පත් වෙන්න බෑ කියන. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්තයාට තුන්වෙනි වතාවකට තරඟ වදින්න බෑ. ඒක නියතයි. ජේල් පිරිස් මහත්තයා නීතිය විකෘති කරලා ජනතාව නොමග යවලා ජනතාව රවට්ටන්න හදන උප්‍රවැට්ටියක් මේ කරන්නේ. එතුමා මං හිතන්නේ අර දැන් අපේක්ෂකෙක් හොයාගන්න බැරිකම තියෙන නිසා අභ්‍යන්තරයේ තියෙන ප්‍රශ්නේ වෙනත් පැත්තකට යොමු කරන් තමයි මට ආයෙ පාරක් ඉල්ලන්න පුළුවන් කියලා ජනතාව ආයෙ පාරක් රවට්ට ගන්න උත්සාහයක් තමයි මම හිතන්නේ ගන්නේ. එතුමා බලයේ ඉන්න කාලය තුල එතුමා 18 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය තුල හැකියතහක් පුළුවන් කාලයක් කියන කාරණේ එකතු කරා නාම රාජපක්ෂ පුත්‍රරත්නයට බලය දෙයි. දැන් අපට තේරෙනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් නොකළ හේතුව. දැනට 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පෙරලා බැලුවට පස්සේ දෙවතාවක් ජනාධිපති වෙලා හිටපු කෙනෙක්ට තුන් වතාවක් ඉල්ලන්න බෑ ඒකට අනුව. මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා එයාට ඉල්ලන්න පුළුවන් කියලා. එයාමනේ කියන්නේ එයාට ඉල්ලන්න පුළුවන් කියලා. ඉතින් GL පීරිස් මහත්තයා දැන් වයසට ගිහිල්ලානේ. ඉතින් අපිට නම් තේරෙන්නේ නැහැ එතුමා ඒ කිව්ව තරකේ මොකද්ද? සරලව කිව්වොත් කියන්නේ මේ අතීතයට මේක බලපාන්නේ නැහැ කියලා. නමුත් දෙවතාවක් ඉල්ලූ කෙනෙකුට බෑ කියලා තියෙද්දි අපි දන්න තරමින් නම් දෙවතාව කියලා ලියද්දි මේ ඉතින් අතීතේනේ. මහින්ද එනවා කියලා රැල්ලක් හදන්නේ මේ හදන්නේ. මේ ඇවිල්ලා තියෙන ප්‍රතිපත්තිමය සංවාදය සම්පූර්ණ යට ඒකට අපි විරුද්ධයි. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනතාව විසින් ජනාධිපති ධූරයට දෙවරක් තෝරාපත් කරගනු ලැබූ තැනැත්තා ජනතාව විසින් නැවත කී ධූරය සඳහා තෝරාපත් කරගනු ලැබීමට නුසුදුස්සෙකු වන්නේ. සමහර උදවිය මේ පිළිබඳ අර්ථ නිරූපණය දෙනවා මේක අතීතයට බලපාන්නේ නැහැ අනාගතයට තමයි බලපාන්නේ. ඒක ඇත්ත මේක අනාගතයට තමයි නීතිය බලපාන්නේ. හැබැයි ඒකට යටත් වෙන්නේ අතීත ක්‍රියාකාරකම්. අතීතයේදී දෙවතාවක් ජනාධිපති ධූරයේ හොබ වූ කෙනෙකුට නැවත වතාවක් අපේක්ෂකයෙකු වෙන්න බෑ කියන ප්‍රතිපාදනය බොහොම පැහැදිලි ලෙස තියෙනවා. ඊළඟ කාරණේ තමයි ජනාධිපති මැතිවරණ පනත යටතේ නුසුදුස්සෙකු නාම යෝජනා පත්‍රයක් බාර දීමේ බරපතලකම පනතේ සඳහන් වෙනවා. ජනාධිපති අපේක්ෂකයෙක් විදියට ඉදිරිපත් කරන තැනැත්තා තමාන්ට ජනාධිපති මැතිවරණයකට අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වීම සඳහා නුසුදුසුකමටපත් නොවුනයි කියලා දිවුරුම් ප්‍රකාශයක් තියෙනවා. එතකොට යම් අපේක්ෂකයෙක් නුසුදුස්සෙකු බව දැනදෙන එවැනි බොරු දිවුරුමක් ලබා දුන්නොත් දණ්ඩ නීති සංග්‍රහයේ යටතේ ඔහු වසර 3ක සිරගත වීමකට යටත් වෙන්න ඕන. ඒ නිසා පවතින නීතිය බොහොම පැහැදිලි. මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න ශ්‍රේෂ්ඨාධිකරණයට ඒකාබද්ධ විපක්ෂයේ විසින් ඉල්ලීමක් ඉදිරිපත් කරනවා කියලා. එවැනි මත විමසීමක් ශ්‍රේෂ්ඨාධිකරණයට යවන්න එකම බලධාරියා රටේ ජනාධිපති විතරයි. ඒක නිසා මේ ව්‍යවස්ථාවේ කිසිදු ඉඩ කඩක් නැහැ. දෙවතාවක් දුර දරපු තැනැත්තෙකුට තුන්වෙනි වතාවට ජනාධිපති දුර අපේක්ෂකයෙකු වීමට. රට තුළ පවතින සමාජ ආර්ථික සහ දේශපාලනික කරුණු සම්බන්ධයෙන් ගෙනෙන විශ්ලේෂණය දැක්ම විශේෂාංගය දැන්. කන්න ඕන වුණාම කබර ගොයත් තල ගොයා කර ගැනීමට දෙවරක් නොසිතන බංකොලොත් දේශපාලන කල්ලි කණ්ඩායම් යනු මේ ශ්‍රී ලංකාවේ කිසිදු පුරවැසියෙකුගේ වුවමනාවක් නොවේ. නමුත් අද රාජපක්ෂවාදීන්ගේ දේශපාලනය වී තිබෙන්නේ මේ කබර ගොයි දේශපාලනයයි. රාජපක්ෂලාට විලිලැජ්ජාව කියා දෙයක් නැත. ප්‍රජාතන්ත්‍රවාදය මුළුමනින්ම විනාශ කර දැමූ රාජපක්ෂලා අද ප්‍රජාතන්ත්‍රවාදීන් ලෙස පෙනී සිටී. ජනමාධ්‍ය ගිනිබත් කර මාධ්‍යවේදීන් මරා දැමූ රාජපක්ෂලා අද මාධ්‍ය නිදහස ගැන කතා කරති. ජාතිවාදය අවුලුවා ජනකොටස් භේදබින්න කළ රාජපක්ෂලා අද සංහිඳියාව ගැන කතා කරති. ඒ මොන වෙස් නැටුම් නැටුවත් තමන් කළ වරදෙන් මිදෙන්නට ඔවුන්ට හැකියාවක් නැත. මීට 5 වසරකට පෙර එනම් 2013 අගෝස්තුවේදී राजपक्षलागे मिनी मरुपालनय विसिन अतिशय साहसिक लेस रत्तुपस्वल अहिंसक मिनिसुन वेडि तबा ඝාතනය කර දැමූ බව ඉතිහාසයෙන් වසන් කළ නොහැක. එම සිදුවීමෙන් පසුව ඒ පැත්ත පළාත නොබැලූ මහින්ද රාජපක්ෂ අද මුල් වරට රත්තුපස්වල සිවුරලමුල්ල ප්‍රදේශයට ගොස් තිබේ. ඒ පුරුද්දක් ලෙස කරගෙන එන පන්සල් චාරිකාවක් වෙනුවෙනි. දැන් පන්සල් බොරුවලට හුරු වී සිටින මහින්ද කරන කියන දේවල වැදගත්කමක් නැත. නමුත් රත්තුපස්වල ඝාතන සිදුවීම සම්බන්ධයෙන් යලි කතා බහ කිරීම වැදගත් වෙන්නේ එදා රත්තුපස්වල ඝාතනයට අනදුන් රාජපක්ෂ කල්ලිය ජලි රටේ බලය ඉල්ලමින් කන්කෙන්දිරි ගාන පසුබිමේදීය. බීමට පිරිසිදු වතුර ඉල්ලා ආණ්ඩුවට බල කරමින් සිටි රතුපස්වල ජනතාවගේ සාධාරණ යුක්ති සහගත වුමනාව ඉවක් බවක් නොමැතිව සාහසික ලෙස මර්ධනය කරනු ලැබීය. එදා රතුපස්වල ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන නැදුන්ගමුව, වැලිවේරිය, හල්ලොළුව සහ සිවුරලමුල්ල ප්‍රදේශවල ජනතාව සමාගමක අපද්‍රව්‍ය නිසා පානීය ජල ප්‍රශ්නයෙන් පීඩා විඳින විට රාජපක්ෂලාට එය ප්‍රශ්නයක් වූයේ නැත. බැරිම තැන පාරට බැස බොන්න වතුර පොදක් ඉල්ලා සිටින විට රාජපක්ෂලා කලේ ඔවුන්ව වෙඩි තබා ඝාතනය කිරීමය. 18 හැවිරිදී රවිෂාන් පෙරේරා, 17 හැවිරිදී අකිල දිනේශ් යන පාසල් සිසුන් දෙදෙනාද, 29 හැවිරිදී නිලන්ත පුෂ්පකුමාර තරුණයාද ඝාතනය කළේය. තවත් 40කට පමණ තුවාල සිදුවිය. ජීවිත ආරක්ෂාව පතා දේවස්ථානයකට දිවගිය ජනතාවද ලුහුබැඳ වෙඩි තැබීමට තරම් එදා මේ නිලැඳුම්ලාගත් සාහසිකයන් කටයුතු කළේය. එදා මේ සාහසිකයන්ගේ ප්‍රධාන අනදෙන්නා වූයේ එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂය. රතුපස්වල සිදුවීම අහඹු සිදුවීමක් නොවේ. ආරක්ෂක නිලධාරීන්ගේ නොහික්මුණු ක්‍රියාවක් ලෙසද මෙය ලඝු කළ නොහැක. මන්ද මේ සිදුවූයේ දේශපාලන අධිකාරියේ දැනුවත් භාවය සහිතව නිකුත් කෙරුණු නියෝගයක් ලෙස බවට තොරතුරු වාර්තා වී පැවතීම නිසාය. එදා මේ සංහාරය ගැන කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගත් මහින්ද රාජපක්ෂ රත්තුපස්වල පැත්ත පළාතේවත් ආවේ නැත. ලේ ගෑවුණු සුදුපිරුවට ලාගෙන රටකර වූ රාජපක්ෂලා අද රත්තුපස්වලට එන්නේ රෙද්දක් ඇඳගෙන දැයි අපි අහන්නේ නැත. මන්ද රාජපක්ෂලාගේ ඉතිහාසයම ලියවී ඇත්තේ බොරුවෙන්, වංචාවෙන්, තක්කඩිකමින් පිරුණු අශිෂ්ට මජර කබරගොයි දේශපාලනය සමග නිසාය. මහියංගනේ මිනිපේ ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුළඟින් නිවාස රැසකට හානි සිදු වුණා. මහියංගනය මිනිපේ ප්‍රදේශයට බලපෑ දැඩි සුළඟකින් නිවාස 20කට වැඩි සංඛ්‍යාවකට පමණ හානි සිදු ඇති බවයි වාර්තා වන්නේ. ඊයේ රාත්‍රියේ සිට අද පෙරවරුව දක්වා අවස්ථා කිහිපයක් දැඩි සුළං තත්ත්වයක් පැවති බව ප්‍රදේශවාසීන් පවසනවා. බන්දරාගාර නිලධාරීන් යටතේ සිටි ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු දෑතට මාංචු දමා සිටියදීම පැරගොස් තිබෙනවා. ඒ පිළිබඳ අභ්‍යන්තර විමර්ශනයක් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා ITN වෙත ප්‍රකාශ කළා. අධිවේගී මාර්ගයේ කොතලාවල පිවිසුමේ රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අලව්ව ප්‍රාදේශීය සභාවේ මෙම මන්ත්‍රීවරයා පැනගොස් ඇත්තේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ රෝහලේ රැඳී සිටියදී. මෙම පුද්ගලයා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා. කෙසේ වෙතත් මෙම මන්ත්‍රීවරයා රිමාන්ඩ් භාරයේ රඳවා සිටියදී පැනගොස් ඇති බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියක් මගින් පුළුල් ප්‍රචාරයක් ලබා දී තිබෙනවා. අදාළ මන්ත්‍රීවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සමීප සම්බන්ධතා පවත්වන බවට වාර්තා වන අතර රිමාන්ඩ් භාරයට පත් කරන ලද පළාත් සභා මන්ත්‍රීවරයා බැසිල් රාජපක්ෂ මහතාගේ අනුගාමිකයෙක්ද වනවා. රාජපක්ෂ පවුලේ සහෝදරයින් අතර වන විරසකේ ප්‍රතිඵලයක් ලෙස මෙම වෙබ් අඩවිය හරහා අදාළ ප්‍රවෘත්තියට පුළුල් ප්‍රචාරයක් ලබා දී ඇති බවටයි වාර්තාවන්නේ. මෙම ප්‍රවෘතියෙන් රටට තවත් පැතිකඩක් හෙළිදරව් වනවා. මාර්ග නීති ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන්ට පහර දීමෙන් පොදුජන පෙරමුණෙන් ප්‍රාදේශීය සභාවට පත්වුණු මෙම මන්ත්‍රීවරයා ඔවුන්ට බලය ලැබුණු අවස්ථාවක හැසිරෙන්නේ කුමන ආකාරයෙන්ද යන්න මෙම ප්‍රවෘතියෙන් ප්‍රදර්ශනය වනවා. මද්‍රව්‍ය නිවාරණය සඳහා ග්‍රාමීය කමිටු බලගන්වන නියම ව්‍යාපෘති වන කෙලින් කියන්න වැඩසටහන බස්නාහිර පළාතෙන් අද ආරම්භ වුණා. මද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය අග්‍රාමාත්‍ය කාර්යාලය සහ පොලිස් මූලස්ථානය එක්වයි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ. මද්‍රව්‍ය නිවාරණය සහ ඒ ආශ්‍රිත අපරාධ මැඩ පැවැත්වීම සඳහා පොලිසිය විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. මේගමුව කැලණිය සහ ගම්පහ පොලිස් කොට්ටාස කේන්ද්‍ර කරගනිමින් නව වැඩසටහන ආරම්භ කෙරුණේ දියුලපිටිය ප්‍රදේශයේදී. ඒ පොලිස්පති පූජ්‍ය ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් ග්‍රාම නිලධාරී වසම් 177ක ග්‍රාමීය මද්‍රව්‍ය කමිටුවල සමාජිකයන් මීට සහභාගී වුණා. नीति विरोधी मद्रव्य मतपैन पिलिबंध तोरतुरु अद सिट मतु कियवेन दुरकथन अंक ओस्से दनुम दिय හැකි. ඒ අනුව ගම්පහ 071 32 10.01 දුරකථන අංකයටත් මීගමුව 071 36 86.01 දුරකථන අංකයටත් කැලණිය 071 35 80.01 දුරකථන අංකයටත් බස්නාහිර පළාත උතුරු බහර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මෙහෙයවීමෙන් යුත් විශේෂ පොලිස් ඒකක වෙත දැනුම් දිය හැකි. මීට අදාළ වෙබ් අඩවිය සහ Facebook පිටුවද මෙහිදී හඳුන්වා දුන්නා. කෙලින් කියන්න ව්‍යාපෘතියේ පළමු දුරකථන ඇමතුම ලබා ගැනීම සිදු කළේ පොලිස්පති පූජ්‍ය ජයසුන්දර මහතායි. මෙම ව්‍යාපෘතිය තවත් පළාත් කිහිපයක කඩිනමින් ආරම්භ කරන බව මෙහිදී ප්‍රකාශ කළා. මේ ආදර්ශ වැඩපිළිවෙලක් මෙඩියොන්ජ පොලිස්පතිතුමන් යටතේ ක්‍රියාත්මක කරන අතරේ මම එතුමාට බලය පවරනවා. බස්නාහිර පළාතේ අනෙකුත් නියෝජ්‍ය පොලිස්පති වරුන්ගේ බලප්‍රදේශයන් වන කොළඹ නාගරික බලප්‍රදේශය, කොළඹ මධ්‍යම, කොළඹ උතුර, කොළඹ දකුණ नियोज्य पोलिसपतिवरයාගේ බලප්‍රදේශය. තවත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් මේක බස්නාහිර උතුර වගේ බස්නාහිර දකුණ නුගේගොඩ ගල්ගිස්ස හලුතර පානදුර කියන පොලිස් කොට්ටාසයන් වල අදාළ බලප්‍රදේශ. ඒ දිසා දෙකෙන් මේ හා සමගාමීව තව නොබෝ දිනකින් මේ කටයුත්ත සත්‍යකින්ම ක්‍රියාත්මක වෙනවා. අපි තාවකීම් කියන පොලිස වශයෙන් අනිවාර්යයෙන්ම අත්දැකීම් සම්පූර්ණ සම්බන්ධ ප්‍රමාණයම නීත්‍යානුකූල ලෙස රජයේ රසපරිපාලනයේ පරිශ්‍රණය අනතුරුව අනිවාර්ය විනාශ කරනවා. දැන් විදේශ පුවත්. ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 386 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වූ උත්සව සහ වැඩසටහන් ඇතුළත් ජනපති මෙහෙවරක සත්දින මතක විශේෂාංකය ප්‍රතිවිකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk මොහොතට ඇදී ගිය මහා ගංගා යලි කෙත්බිම් වෙත හරවා යවන කෘෂිකාර්මික වාපී ශිෂ්ටාචාරයක් යලි ආරම්භ වූයේ වර්තමාන මෛත්‍රී යුගයේදී. महाकितुल कल जलाशय महाकिरुल जलाशय हक्वटना ओय जलाशय पालु कडवल वेव अतरगल्लाव वेव अमकुल वेव सह मेडियाव वेव යන ප්‍රධාන වෙව් වලට මෙන්ම කුඩා වෙව් විශාල ප්‍රමාණයක් පෝෂණය කිරීමට සමත් වේ. මෙහි දෙවන අධීර ලෙස ආදාකල ප්‍රදේශයේ නීලගම උමග ඉදිකිරීමෙන් ආරම්භ වීමට නියමිතව තිබේ. මෙම ශිඛරයේ හරහා යන මං මාර්ගයේ දිග